आयुष्मान स्वाद रूपाणी रात्रि दाहय प्रधान पुआत विकास समगीन मामा अरुण जयपुरी मामा माधुनिका करपुटुकल प्रथमेन पुआत सिरास्ताल සංවර්ධන සංග්‍රාමයට දිරිදෙමින් මධ්‍යම අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටස ජන අයිතියට 69 ලක්ෂයේ ජනතා විශ්වාසය බිඳෙන්න දෙන්නේ නැහැ. ජනපතිගෙන් ප්‍රකාශයක්. මුදල් ඇමති බැසිලුත් ඉන්දියා අගමැති මෝදිත් අතර සාකච්ඡා පළදරයි. ලංකාවට සහන රසක්. පරීක්ෂණ 182කින් 160ක් ඔමික්‍රෝන් සෞඛ්‍ය හෙළි කරයි. බොරැල්ලේ පල්ලියේ අත්බෝම්බයට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගන්නවාමයි ආරක්ෂක ලේකම් කියයි. ගුරුන්ගේ තවත් ඉල්ලීමක් පළදරයි. ගුරු සේවය සංවෘත සේවාවක් වෙයි. මුහුදු පත්ලේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. ටොංගා දූපතට සුනාමියක්. වසර 30ක යුද්ධය වසර 3කින් අවසන් කළ අයුරින්ම ඉදිරි වසර 3ේදී තමන් ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මෙරට සංවර්ධන සංග්‍රාමයේ සුවිශේෂී සම්දිස්ථානයක් ලෙස සැලකෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධීරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. वसरे नोवेम्बर 14 वनदा इवकट जनाधिपति बत्मन नगरामात्य महिंद राजपक्ष महता मध्यम अधिवेगी मार्ग व्यापृतिये इदिकिरीम आरंभ कला. ඉන් අනතුරුව පසුගිය යහපාලන සමයේදී මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඇන හිටියත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිය වැඩ යලි ආරම්භ කළා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දිවන මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 4කින් සමන්විතයි. එහි පළමු වන අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර 37ක්. මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන දෙවන අදියරේ දුර කිලෝමීටර 46.9යි. පොතුහැර සිට ගලගෙදර දක්වා වන තුන්වන අදියර කිලෝමීටර 32.5ක් වන අතර කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන හතරවන අදියර කිලෝමීටර 60.3ක් ලෙස සඳහන් වනවා. මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මන්තිරු 4කින් සමන්විතයි. මුදල් ගෙවීමේ කවුළු සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය අන්තර් හෝමාරු මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වෙනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා මෙම මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුන්වනවා. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර තිබීම විශේෂත්වයක්. මීරිගම අන්තර් හෝමාරුව වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධිවේගී මාර්ගයේ විවෘත කිරීමේ සමරු පළකිය නිරාවරණය කළා. ඒ මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනාමාත්‍යයයි. මෙම අවස්ථාවට විශේෂ වහරාමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. අවස්ථාවක් මේ රටේ සංවර්ධනය හා සම්බන්ධ අරුණලු ප්‍රථම ගමන්වාරය සංකේතවත් කරමින් මීරිගම අන්තර් හෝමාරුවෙන් පළමු ප්‍රවේශ පත්‍රය ලබාගත් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුරුන් ඇතුළු පිරිස මීරිගම සිට කුරුණෑගල දක්වා සිය නිල රථවලින් ගමන් ඇරඹුවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධීර විවෘත කිරීමේ ප්‍රධාන උත්සවය යග්ගපිටිය පිවිසුම අසලදී පැවැත්වුණා. සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සව සභාව ආරම්භ වූ අතර ප්‍රධාන අනුශාසනාව සිදු කළේ වයඹදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ශ්‍රී ජිනරත්න ස්වාමින් වහන්සේයි. අධිකරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, 69 ලක්ෂයක් මුළුමනින්ම ජනතාව ඔබතුමාලා පිළිබඳව ලොකු විශ්වාසයකින් ඡන්දය දුන්නා. एवगेम हायम पहक බලයක් දුන්නා. ඔබතුමාලා සැලෙන්න ඕනේ. යා යුතු ගමන ඍජුව යන්න. අපේ බලාපොරොත්තු අවුරුදු 3කින් මේ ඉතිරි කාල සීමා තුළ මෙතන ඉඳලා දඹුල්ලට අධිවේග මාර්ගය, පොතුහැර ඉඳලා ගලගෙදරට අධිවේග මාර්ගය, ඊළඟට කොළඹට සම්බන්ධ වෙන මාර්ගය මේවා ඉක්මනින් නිමාවටපත් කරන්න. ඔබතුමාට ධෛර්ය ශක්තිය තියෙනවා. සැලෙන්න එපා මොන විදිහින්වත්. අපේ මහා සංඝරත්නය මේ ධෛර්යවන්ත භාවයට ආශිර්වාද කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා 2014 ඇවිල්ලා मूल गलती पे इदा सियलुम देवाली वरक गलती है भाई दिदास पाले जनवरी 8 वें बात में आंडुवा बहुतरයක් නැති ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පලිගන්න දින නිසා මේවා නතර කෙරුවා 2015 තුමා පරද්දන්න ඉස්සෙල්ලා එතුමා මහා මාර්ග පද්ධතිය හදද්දී කිව්වේ ඒ ඇස්තමේන්තු වලින් රත්තරන් වලින් පාරවල් හදන්න පුළුවන් කියලා අපේ හාමුදුරුවනේ හොරකම් කරනවා කියලා කිව්වා හැබැයි ඒගොල්ලෝ බලයට ඇවිල්ලා මොනවද කෙරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලක්ෂ 25000 කිලෝමීටර දීලා තිබුණ පාර අවලංගු කරලා ආපහු දුන්නා ලක්ෂ 35000 ගානේ එක කිලෝමීටරයක් කිලෝමීටර් 41ක් කියන්නේ අපේ හාමුදුරුවනේ ලක්ෂ 10000 ගානේ බලපුවම බිලියන 41යි එහෙම තමයි යෝන් වංචා කෙරුවේ. හැබැයි අපි ඒගොල්ලන්ට කියනවා මේ රට වෙනුවෙන් 15 ඉඳ වෙද්දී ඒගොල්ලන්ට හදා ගන්න බැතිච්ච අධිවේගී මාර්ගයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි හදලා අපි ව්‍යුත්ත කෙරුවා කියන එක විතරක් අපි ඒගොල්ලන්ට මතක් කරනවා. එදා මන්නාර් මේ මඩු දේවස්ථානයට යන පාර හදා දෙන්න කියලා ඒ ජනතාව මගෙන් ඉල්ලුවා. ඊටම හොඳ තත්ත්වයේ පාර මඩු දේවස්ථානයට යන හදලා දෙන්න එදා අපි බාර කරගෙන හදා දුන්නා. එදා මේ පාර ව්‍යුත්ත කරන්න උත්සවයට මන්නාර් මේ බිෂොප්තුමා මට ආරාධනා කළා. එතකොට සටන් විරාම ගිය मेरटे क्रियात्मक अवसर गला बिशप्तुमा क्यूआ අගමැතිවරයා හරියට පාර හදලා ඒ පාරේ යන්න LTT එන් අවසර ගන්න තත්වයක් තිබුණ යෝගියා. හැබැයි එවැනි තත්වයක් තිබුණා කියලා අද උඟක් අයට අමතක වෙලා. මට මතකයි මම එදා කිව්වා LTT එන් මම අවසර ගන්නෙ නෑ. එහෙම අවසර අරගෙන පාරේ යන්නෙත් නෑ කියන එක මම එදා පැහැදිලිව කිව්වා. හැබැයි කිසි කෙනෙකුගේ අවසරයක් නැතුව වැඩි දවසක් යන්න කලින් මේ පාරෙන් මඩුව වලට එනවා කියලා එදා මම කිව්වා මතකයි. එදා ඉඳන් පාරවල් හදන විතරක් නොවේ හදව පාරවල් වල නිදාසේ යන්න පුළුවන් තත්වයක් අපිට ඇති කරන්න පුළුවන් වුණා. ඉදිරියටත් අපි මේ පාටේ පාරවල් හදනවා වගේම ඒ පාරවල් වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයකට ඇති කරලා ස්ථීර වශයෙන් ඇති කරනවා. මම මතකයි ඒ කාලේ කියනවා මේ අධිවේගී මාර්ගය හදන්න ගිය වියදමෙන් රත්තරන් වලින් කාපට් දාන්න පුළුවන් කියලා 2015 ආණ්ඩුව පෙරලන්න කතා කර ගිය මේ අධිවේගී මාර්ගවල බව අපි දන්නවා. ඒ වුණාට 2015 පස්සේ අඩුම තරමේ කඩවත මීරිගම කිලෝමීටර් 37 හදන්න ආතවත් තිබ්බේ නැහැ. නිසිකලට අධිවේගී මාර්ගවල වැඩ කෙරුණා නම් රටේ ආර්ථිකයට යොද ශක්තියක් වෙන්න තුරු බවයි අපි විශ්වාස කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදලා ආරම්භ කරපු වැඩපිළිවෙල අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එදා අපි ආරම්භ කළ වැඩපිළිවෙල යහපලාන ආණ්ඩුවෙන් අපස්සට ගත්තේ නැත්තම් මේ වෙනකොටත් අපි දලදා හාමුදුරුවන් වඳින්න මහනුවර යන්නේ අධිවේගී මාර්ගයෙන් බව අමතක කරන්න එපා. අනතුරුවයි ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවේ. අපි සෞභාගයේ දැක්ම මේ සංවර්ධන වැඩ ක්‍රමවේදය අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කරා. ඒ හින්දා තමයි 69 ලක්ෂයක් මට ඡන්දය දුන්නේ. ඒ වගේම 3/2ක පාර්ලිමේන්තු බලයක් අපිට දුන්නේ. අපි එදා බලාපොරොත්තු නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ මේ වගේ ගෝලීය වසන්තගතයක් ඇවිල්ලා අපිට රට වහන්න වෙලා විවිධ බාධක ඇති කරලා මුළු ලෝකෙටම මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා. නමුත් අපි පළවෙනි දවසේ ඉඳලම ඒට සූදානම් වෙලා අපි කටයුතු කළා. දැන් තුන්වෙනි බූස්ටර් එන්නද දෙනවා. මම අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. මේ බූස්ටර් එන්නද ලබා ගන්න ආමතුරුනේ අපි පොරොන්දු වෙනවා. මම අවුරුදු 5ක් තුල කරනවායි කියපු ඒ පොරොන්දුණු වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුල කරනවාමයි කියන එක මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. එදා අවුරුදු 30ක් මේ රටේ තිබුණු යුද්ධය අපි අවසන් කරන්නට සූදානම් වෙනකොට අපිට ඔය අද එන චෝදනා එදත් ආවා. මහින්ද ජනාධිපතිතුමාට මතක ඇති. අන්තිම දවස වෙනකම් අපිට ඔය චෝදනාව. නමුත් ඒ චෝදනා මැද්දෙත් අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසන් කරේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු 3දී අපි පොරොන්දු වෙන වැඩ කොටස කරන එක කච්චක් නෙවෙයි කියලා මම තමුන්නාන්සලාට කියනවා. අද මම ওই මාධ්‍ය වලට කියනවා අපිත් එක්ක ගහ ගැනීමක් නෑ මෙතන. කවුරුවත් අතර තරංගයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ රට හදන්න. අපේ බලාපොරොත්තු මේ රට හදන එක. එහෙමනම් මම මාධ්‍ය වේදින් ඉල්ලා සිටිනවා. ඔබ මේ සංවාද संवर्धने पार्श्व करू एक पेंड अपे राज्य अपे पोरोंदुने देशीय कर्मांत करुआ दिवनु करना केल ओ अपे समाहर पिटिंग गेन बांड नवैतुआ याम किसी केटी काले कट इवाके हिंगे अतिवेनो अपे प्रतिपत्तिय देशीय गोविया देशीय कर्मांत करुआ दिवनु करने काई मम रासायनिक पोर नवत्तंड किवे मम दान्नो अमारु कारणයක් नु जनताव වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් කල්පනා කළයි ඒක අමාරු කාරණයක් මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින අපි විශ්වාස කරන්නේ දින අපි ගොවිව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා අපි පුද්ගලිකවම ගොවි තනෙන් බිහි වුණු පුද්ගලයෝ අපි අම්මලා තාත්තලා වගා කරපු මිනිස්සු අපි කවදාකවත් ගොවිව අමතක කරන්නේ නෑ 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 අතකයි මම බලයට ආපු වෙලාවේ තරුණයෝ අර පුරන් වෙච්ච කුඹුරු වගා කරන්න පටන් ගත්තා මම මේ තරුණයන්ගේ නිල්ලා සිටිනවා දා බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට කර ගැනීම සඳහා නැවතත් මායක එකතු වෙලා අපි මේ පුරන් කුඹුරු වගා කරන්නේ නැයි කියලා මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ විරුද්ධ කිරීමට සමගාමීව පැවැත් වූ පාපති තනකාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. මේ අතර අද විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසම දක්වාත් ගැට්ටුවාන පිවිසමේ සිට මීරිගම පිවිසම දක්වාත් මහජනතාවට නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. යනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට දහවල් 12 දක්වා මෙලෙස ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. අධිවේගී මාර්ගයක ගමන් කිරීමට අවසර ඇති වාහනවලට පමණක් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 500ක සහන ණයක් ලබා දීමට මෙන්ම ණය ගෙවීම සඳහා අමතර සහන කාලයක් ලබා දීම ඇතුළු කරුණු 4ක් සඳහා ඉන්දියා රාජ්‍ය නිල එකඟතාව පළ කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබූ විශේෂ සමුළුව අවලංගු වීම නිසා විකල්පයක් ලෙස පැවති මාර්ගගත සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. ඇමරිකා ඩොලර් මිලියන 400ක මුදල් හුමාරු පහසුකමක් ලබා දීමට මෙන්ම ජනවාරි මාසයේ ගෙවිය යුතු ඇමරිකා ඩොලර් මිලියන 512ක ණය වාරිකයේ සඳහා සහන කාලයක් ලබා දීමට ඉන්දියා රාජ්‍යය එකඟ වුණා. ඉන්ධන මිලදී ගැනීමට ඇමරිකා ඩොලර් මිලියන 500ක සහන ණයක් හිමි වන අතර අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1000ක ක්‍රෙඩිට් ලයින් පහසුකමක් හිමි වනවා. බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව සමග පැවැත් වූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලදීද ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන ලෙසට තමා ඉල්ලා සිටි බවයි ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයශංකර මහතාම හිදී පැවසුවේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් සහාය ලබා ගැනීම සඳහා විශේෂ උනන්දුවක් දක්වන විරත් රටවල් මොනවාදයි සඳහන් කරන ලෙසද ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියා. එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජපානයෙන් සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. ශ්‍රී ලංකාව උපරිම සහයෝගය ලබා දීම සඳහා සමස්ත ඉන්දියා රාජ්‍යයම සම්බන්ධීකරණය කිරීමේ වගකීම Taman බහරගෙන ඇති බවද ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා කියා සිටියා. ශ්‍රී ලංකාව මේ මොහොතේදී විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ කඩිනමින් ජයගත යුතු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාධිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිචක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. එම විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යාගාරය වෙත යොමු කළ පටක සාම්පල 182 කිනුයි මෙම නව ඔමික්‍රෝන් ආසාධිතයන් 160 දෙනා සොයාගෙනුනේ. අද දිනේදී කොරෝනා ආසාදිතයින් 661ක් අලුතින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,95,657ක් දක්වා ඉහළ යනවා. ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 12,418ක්. කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබාගත් 178 දිනකු පූර්ණ සුවය ලැබීමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,68,049ක්. අද දිනේදී කොරෝනා මරණ 7ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,197ක් දක්වා ඉහළ ගියා. මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යාගාරය වෙත යොමු කළ පටල 182ක අවසන් වාර්තාව අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බහර දීම සිදු වුණා. මේ වර්ෂයේ අපි පළමු වාර්තාව අද දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට සහ සෞඛ්‍ය ලේකම්තුමාට බාර දුන්න අද උදෑසන පරීක්ෂා කර සාම්පල් 182ක ප්‍රමාණයක් මේ සාම්පල් 182කින් සාම්පල් 160කම හඳුනාගෙන තියෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත අහසාධිතයන්. ඉතින් මේකේ තියෙන වැදගත් දේ තමයි මේ බොහොමයක්ම සාම්පල් අපිට යොමු වුණේ ගුවන්තොටුපළ ආශ්‍රිතව විද්‍යාගාර හරහා. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වුණා වගේම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ලෝකයේ අනෙකුත් තැන්වල වගේම ලංකාවේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වමින් පවතිනවා. බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමු වීමේ සිද්ධිය සම්බන්ධ සියලු ස්ථකකරුවන් අත්අඩංගුවට ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. मल्लतु अस्किरी महानाहिमिवरुन बेहदकीमट गिय अवस्थावेदी ए महता मे बव संधान कले मे अतर सिद्धिय संबंधेन कार्डिनल हिमिपानन पलकल अदहस वलटद आरक्षक लेखम्बरया मेहिदी पिलितुरु लबा दुन्ना බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමු වන්නේ පසුගිය 11 වෙනිදායි. බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එය සොයා ගැනුණා. පොලිස් විශේෂ කාර්ය බළකාය එම ජීවත් බෝම්බය එදිනම නිෂ්ක්‍රිය කළ අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඉන් 3 දෙනෙකු බේවන විට රඳවාගෙන ප්‍රශ්න කිරනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයන් සකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධ පොලිස් පරීක්ෂණ වලින් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පසුගිය දින දෙකේදීම විවිධ ප්‍රකාශයන් සිදු කළා. නමුත් මේ පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද සඳහන් කළේ පරීක්ෂණ නිමා වීමට පෙර ඒ පිළිබඳව නිගමනයන්ට එළඹෙමින් ප්‍රකාශන නිකුත් කිරීම උචිත නොවන බවයි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කරාට ඒක මං හිතන්නේ සාධාරණයි කියලා. දේවස්ථාන, ඒ වගේම පන්සල්, අනෙකුත් පූජනීය ස්ථාන ආරක්ෂාව ගැන අපි විශේෂ සැලකිලිමත් භාවයක් දක්වනවා. මෙතනදී ඒ බෝම්බය එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට ගත්තා. ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම කීපයක්ම සිද්ධ කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. ආරක්ෂක ලේකම් විදියට මම සහතිකයක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයන් නීතිය රැහැනට ගේනවා කියලා. ක්ෂණ කරන්න ඉඩ දෙන්න. ඉඩ දීලා අවසාන ප්‍රතිඵලය බලලා ඒ ගැන සෑහීමකට පත් වෙන්න බැරි නම් ඕනෑම කෙනෙක් විවේචනය කරාට කමන්නේ. විදුහල්පති ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවන් බවට පත් කර තිබෙනවා. ඊ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත් කර ඇත්තේ. පසුගිය කාලයේ ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති අරගලවල ප්‍රධාන ඉල්ලීමක් බවටද මෙය පත්ව තිබුණා. වසර 9කට ආසන්න කාලයක් මේ සඳහා ගුරුවරුන් වෘත්තීයමය අරගල සිදු කළා. දෙදහස් 21 අගෝස්තු 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ විදුහල්පති ගුරු උපදේශක සහ ගුරු සේවයේ සංවෘත සේවාවක් බවට පත්වන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. පත්කිරීම්, උසස් කිරීම්, විනය ස්ථානමාරු සහ අනෙක් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල සහ විධිවිධාන ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බලපැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. පසුගේ ජනවාරි 6 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ගුරුවැටුප විෂමතා ඉවත් කිරීමට රජය පියවර ගත්තා. වසර 24කට පසුයි ගුරුවරුන්ගේ මෙම වැටුප විෂමතාව ඉවත් කෙරුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මාසයේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම සංවෘත සේවාව සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරුණා. මේ පාර ආයවැයෙන් සම්පූර්ණ වියදමෙන් 7.51%. ඒ අනුව 2021 අගෝස්තු 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත්වී තිබෙනවා. මදුනිකා නොරොච්චෝලේ බලාගාරයේ දැන්ට අඩපණ වෙලා තියෙන යන්ත්‍රය යලි ක්‍රියාත්මක කරනු වහාම බාධාවකින් තොරව විදුලිය සැපිය හැකි බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අරුණ කොහොමුණත් මෙම විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව සැලසුම් කර තිබූ බලාකාර පහුගිය යහපාලන ආණ්ඩුව මගින් ඉදි නොකිරීම බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය චෝදනා කරනවා. විදුලි උත්පාදනය සඳහා විදුලි බල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීමට කණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් විදුලි සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වුණා. පාරිභෝගිකයින් විදුලි අරපිරිමැස්මෙන් බහවිත කිරීම ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ. විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් කණිජ තෙල් නීතිගත සංස්ථාව සමග ලබන සතියේදී සාකච්ඡාවක් පවත්වන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අප කළ විමසීමකදී කියා සිටියා. සමුදාය ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් කරන එතනින් පස්සේ තමයි අපිට තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ කොච්චර දුරට ඒගොල්ලෝ අපිට තෙල් දෙනවද කියලා. නමුත් අපි 24 වෙනිදා වෙනකොට අපේ නොරොච්චෝලි බලාගාරයේ තුන්වෙනි මෙගාවාට් 300 ප්ලාන්ට් එක ක්‍රියාත්මක කරාම මේ ප්‍රශ්නයක් නැතුව අපිට විදුලිය විසඳි නොකර යන්න පුළුවන් වෙනවා. ඒකම අපි සමල් රාජපක්ෂ මහත්මයාත් එක්ක කතා කරගෙන තියෙනවා හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රිසිටි එක කිසි අඩුවක් නැතුව ඒ වතුර දීලා ඒක පවත්වාගෙන යන්න. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින වියලි කාලගුණයේ හේතුවෙන් කාසල්රේ සහ මවුසා කැලේ ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ බසමින් පවතිනවා. කාසල්රේ ජලාශයේ ජල මට්ටම අඩි 140ක් සහ මවුසා කැලේ ජලාශයේ ජල මට්ටම අඩි 80.9ක් දක්වා පහළ බැස තිබුණා. කැනියොන් විදුලි බලාගාරයේට ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය දින 5ක සිට සිදු නොකිරෙන බව ඉංජිනේරුවරුන් පවසනවා. කෙසේ වෙතත් ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර යන ජල විදුලි බලා කාරවල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමින් සිදුවනවා. කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අදහස් පළ කළා. 2014න් පස්සේ නොරොච්චෝලේ අන්තිම බලාගාරය ඉදිරියෙන් පස්සේ අපිට දිලාකිතලා තියෙන පද්ධතියට සූර්ය බල පද්ධති සහ සුළං බලාගාර පුනර්ජනනීය බල ශක්තිය විතරයි. සාම්පූර් බලාගාරය 2015 නැවැත්වුවේ නැත්නම් 2020 දී සාම්පූර් බලාගාරය එන්න තිබුණේ. පද්ධතියට එකතු වෙන්න තිබුණා. එමනම් අපිට මේ අර්බුදයේ මේ වෙනකොට ඇත්තට මේ විදුලි දැන් අද මේ අද කපන විදුලිය කපන්න අවශ්‍ය නැහැ. අපිට ගල්නගුරු ප්‍රමාණයක් තියෙනවා සාම්පූර් තිබුණා නම් අපිට දුව ගන්න තිබුණා. ඒ වගේම 2017 දී 16 දී ටෙන්ඩර් කරපු සෝබාදනී බලාගාරය. ඒ බලාගාරය 2021 පද්ධතියට එකතු වෙන්න තිබුණා. ඒ බලාගාරයත් අපේ දේශපාලන බලවතුන් සහ තවත් කණ්ඩායම් කඹා දින්න පටන් අරන් ඒවා උසාවි වලට ගිහිල්ලා මේ අවුරුද්ද තමයි ගිවිසුම් අස්සම් කරේ. එතකොට අපි සැලසුම් කරපු බලාගාර නොලැබීම තමයි ප්‍රධානතම හේතුව. අද මේ වෙද්දී මෙට්‍රික් ටන් 3000ක් ප්‍රමාණයක් ඩීසල් දීලා තියෙනවා අපිට. කැලණිතිස්ස විදුලි බලාගාර දුවන්න. ඒකෙන් ඇති වෙන්නේ දවස් 3කට වගේ ප්‍රමාණයක්. එතකොට දැවි තෙල් තියෙන්නේ 22 වෙනිදා වෙනකන්. තව දවස් 3කින් පස්සේ තෙල් කොහොමද එන්නේ කියන එක විදුලි බල මණ්ඩලය දන්නේ නැහැ. දවස ගානේ තමයි ඔන්න ඔය විදිහට තමයි තෙල් එන්නේ. අපි හිතමු දැන් 19 වෙනිදා වෙනකන් තෙල් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ ආපහු තෙල් හම්බෙන්නේ 21 නම් 20 වෙනිදා කියන දවසේ අනිවාර්යෙන් පවර් කට් එකකට යන්න වෙනවා. දැන් අපි පැයයි එකමාරයි විදුලිය කප්පාදු කරන්නේ රැයට විතරක්. ඉස්සරහට යද්දී මීට වඩා ජල විදුලිය අඩු වෙගෙන ගියොත් අනිවාර්යෙන් දවසකට පැය 3-4කට එහා විදුලි කප්පාදුවකට අපිට යන්න වෙම වළක්වන්න බෑ. මේ අතර වෙළඳ පොලේ ඉටිපන්දම් මිල ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා. රුපියල් 40ක්ව පැවති ඉටිපන්දමක මිල රුපියල් 50ක් දක්වාත් රුපියල් 5කට පැවති ඉටිපන්දමක මිල රුපියල් 10ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඉතින් හැම මිනිසෙකුටම ඉටිපන්දමක් නැතුව කරවලේ ඉන්න බෑ. ළමයෙකුට ගිරි ටිකක් දෙන්න ඉටිපන්දමක් තමයි පත්තු කරගන්නේ. ඒකෙන්ද ඉටිපන්දමක් හොයාගෙන තමයි අපිත් කඩවල වලට යන්නේ. මිලත් ඉතින් පාලනයක් නැහැ දැන්. එන්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහනේ. ඉටිපන්දම් ගත්තනේ කරන් කපනින්ද ඉස්සර රුපියල් 5කට ගත්ත ඉටිපන්දම්නේ රුපියල් 30යි 35යි 40යි ඉටිපන්දම් පොඩි වෙලා තියෙන්නේ දැන් ඒකේ පාර ආවේ 40ට දැන් මේ පාර 50යි අද වැඩි වෙනවා කියලා රූපවාහිනිය කිව්වොත් දවස් 3කින් ඔක්කොම වැඩි වෙලා මුද්‍රාලයට ඕන වෙලා විදිහට පාලනය කරන්න පාට තිබිච්ච ඒව දැන් 10 ඒගොල්ලෝ අවිසාවෙල්ල මාලියංගම ප්‍රදේශයේදී පාපැදිකරුවෙකු බස් රථයකට යට වී මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම අනතුරෙන් පසුව මියගිය පාපැදිකරුගේ ඥාතීන් පැමිණ අදාළ බස් රථය ගිනි තබා විනාශ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අවිසාවෙල්ල මාලියංගම මාර්ගයේ රිටිගහවෙල මංසන්දී සිදු වූ මෙම අනතුරෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවකට අයත් මෙම බස් රථය එම කර්මාන්ත ශාලාවේ සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන්නේ. කෙසේ වෙතත් අනතුරත් සමග බස් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර එම ස්ථානයට පොලිසිය පැමිණීමෙන් පසුව අදාළ රියදුරු යලි පැමිණ තිබෙනවා. අනතුරින් ප්‍රකෝපයට පත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් යයි කියා ගන්නා පිරිසක් එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් බස් රථයට ගිනි තැබූ බවයි අවිසාවෙල්ල පොලිසිය සඳහන් කරන්නේ. එම අවස්ථාවේදී බස් රථයේ සිටි පොලිස් නිලධාරියෙකුටද තුවාල සිදු වී ඇති අතර බස් රථයට ගිනි තැබූ පුද්ගලයින් තවමත් අත්අඩංගුවටගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඉන්දිය රජයේ සහ මෙරට රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත වතුකරයේ ඉදි කරනු නිවාස 1000ක් ජනතා අයිතිරපත් කිරීම අද සිදු කෙරුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍යමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ මෙරට ඉන්දිය මහකුමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ජනතා අයිතියට පත් කෙරුණේ. एक නිවසක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය රුපියල් 9,50,000ක මුදලක් ලබා දී තිබුණා. ශ්‍රී ලංකා රජයේද නිවසකට රුපියල් 2,50,000ක් බැගින් ප්‍රතිපාදන වෙන් කළා. නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ යන දිස්ත්‍රික්කවල මෙම වතු නිවාස 10 ඉදිකර තිබෙනවා. තවත් මෙවැනිම නිවාස 10ක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකිරීම ලබන මාර්තු මාසයේදී ආරම්භ කරන බවයි ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ. ඔබ මේ රටේ ආර්ථික සහ සමාජීය වශයෙන් ස්ථාවරත්වය ඇති කරන ලබා දෙන දායකත්වයේ වගේම ආණ්ඩුවකටම වගකීමක් තියෙනවා ඔබ ජීවත් වෙන පරිසරය ඔසවා තබන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ සාම්ප්‍රදායික ආණ්ඩු මාරුවේදී සංවර්ධනය නතර කිරීමේ ක්‍රමවේදයට බැහැර වෙලා ඔබේ සංවර්ධන යෝජනා ක්‍රමය ආකාරයෙන් ක්‍රියාත්මක කරන කටයුතු කරනවා. අද කිලෝමීටර ලක්ෂ යෝජනා ක්‍රමයේ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා. යන වතුකරේ පාරවල් ටික හැදෙනවා. වතුකරේ පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය වෙනවා. වතුකරේ දරුවන්ට වත්තේ තේ දළු නෙළනවට එහාට ගියපු ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න පුළුවන් පරිසරයක් හැදෙනවා. මේ වැඩ පිළිවෙල තුල අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුල ඔබේ ආර්ථික අපට ශක්තිමත් කරන්න පුළුවන්. රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.